හැමෝටම ආදරයෙන් පිළිගන්නවා BIFFY YouTube channel එකෙන් ගෙන තවත් video එකකට. ඉතින් අද video එකෙන් අපි කතා කරන්නේ මේ දවස්වල වාහනයක් ගන්න බලාගෙන ඉන්න කෙනෙක්ට ගොඩක් වැදගත් වෙන තොරතුරක් ගැන. ඒ තමයි දැනට ලංකා බැංකුවේ එහෙම නැත්නම් BOC bank එකේ තියෙන leasing rates කොහොමද කියන එක ගැන. ඉතින් ඇත්තටම මේ දවස්වල leasing rate එක ටිකක් අඩු වෙලා තියෙන්නේ BOC bank එකේ විතරක් නෙමෙයි අනිත් මූල්‍යයන් සහ බැංකුවලත් මේ ප්‍රවණතාවය තියෙනවා. නමුත් ඒ අතරින් ගොඩක් වාසිදායකම rate එකක් තියෙන්නේ BOC bank එකේ. ඉතින් BOC leasing වල තියෙන විශේෂත්වය තමයි ඔයාට ලියාපදිංචි කරපු වාහනයකට වුණත් එහෙම නැත්නම් ලියාපදිංචි නොකළ වාහනයකට වුණත් leasing පහසුකම් ලබා ගන්න පුළුවන් එක. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයාට යන්ත්‍ර සූත්‍ර වගේ දේවල් වලටත් මේ leasing පහසුකම් BOC bank එකෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි අවධානය යොමු කරලා බලමු ඔයාට මොන වගේ උපරිම කාල සීමාවක් හම්බ වෙනවද කියලා මේ ලීසින් එක ගෙවාගෙන යන්න. ඉතින් ලියාපදිංචි නොකළ වාහනයක් නම් ඔයාට අවුරුදු 5ක කාල සීමාවක් හම්බ වෙනවා. ඒ වගේම ලියාපදිංචි වාහන සඳහා අවුරුදු 4කුත් ඔයා නවතම ත්‍රිරෝද රථයක් වගේ ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට අවුරුදු 3ක උපරිම කාලයකුත් හම්බ වෙනවා. ඊට අමතරව විශේෂ ලීසින් පහසුකමක් හඳුන්වලා දීලා තියෙනවා ලංකාවේ ඉන්න වෘත්තිකයින්ට. ඉතින් එතනදී ඔයාට ගෙවීමේ කාලය අවුරුදු 7ක් දක්වා දීර්ඝ කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි මුලින්ම බලමු brand new vehicles වලට මොන වගේ leasing rate එකක්ද BOC bank එකේ මේ දවස්වල යන්නේ කියලා. ඉතින් එතෙන්දී මුලින්ම non hybrid vehicles සහ hybrid vehicles ගැන කතා කරද්දී ඔයාට 113%කට ආසන්න rate එකකින් ඔයාට leasing පහසුකම් ලබා ගන්න පුළුවන්. උපරිම කාලේ අවුරුදු 5ක් ලබා ගන්නත් පුළුවන්. එතෙන්දී රුපියල් ලක්ෂයකට සාමාන්‍යයෙන් රුපියල් 2250ක වගේ වාරිකයක් තමයි ඔයාලට හම්බ වෙන්නේ. ඉතින් ඔයා කැල්කියුලේට් කරලා බලන්න ඔයා ගන්න ලීසින් amount එකත් එක්ක ඔයාලට මොන වගේ ලීසින් වාරිකයක් මාසිකව ලැබෙයිද කියලා. ඉතින් ඊට අමතරව බස්, ප්‍රයිම් මූවර්ස්, කැබ්ස් මෙන්න මේ වගේ වාහනවලට 114ක වගේ රේට් එකකිනුත් ලොරි, ට්‍රිපර්ස්, එතකොට කෘෂිකාර්මික උපකරණ, මැෂින්ස් මෙන්න මේ වගේ දේවල් වලට 16කට අට ලීසින් පහසුකම් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු රෙජිස්ටර්ඩ් vehicles වලට මොන වගේ ලීසින් rate එකක් හම්බෙයිද කියලා. එතෙන්දී ඇත්තටම ඔයාට ගෙවීමේ උපරිම කාලය හම්බෙන්නේ අවුරුදු 4ක වගේ කාල සීමාවක්. එතනදිත් hybrid vehicles වලට සහ non hybrid vehicles වලට 114ක වගේ rate එකකින් ඔයාට ලීසින් පහසුකම් ලබා ගන්න පුළුවන්. ඔයාට රුපියල් ලක්ෂයකට රුපියල් 2700ක වගේ වාරිකයකුත් මාසිකව හම්බ වෙන. එතනදී කැල්කියුලේට් කරලා බලන්න ඔයාගේ ගන්න බලන් ඉන්න ලීසින් amount එකත් එක්ක ඔයාට මොන වගේ වාරිකයක් ලැබෙයිද කියලා. ඉතින් ඇත්තටම මේ rates දිහා බලපුවාම ඔයාලට පේනවා දැන්ට ලංකාවේ අඩුවටම ගන්න පුළුවන් ලීසින් rates තියෙන්නේ BOC bank එකේ කියලා. ඉතින් මේ වගේම මීට සමානව යන ඊට වඩා පොඩ්ඩක් වැඩි rates තියෙන ආයතනක් තියෙනවා. ඉතින් පොඩ්ඩක් ඔයාලා හොයලා බලන්න leasing එකක් ගද්දි ඔයාට වාසි සහගතම විදිහට ඔයාගේ rate එක හදාගන්න. ඉතින් ඊට අමතරව මේ තත්ත්වය සාමාන්‍යයෙන් තවත් මාසයක් කියන්නේ ජනාධිපතිවරණය ඉවර වෙලා එහෙම නැත්නම් ලබන අවුරුද්ද මුල වගේ වෙනකන් තියෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ නම් leasing rate වැඩි වෙයි කියන එක තමයි අපේ මතය. ඉතින් අනිත් වැදගත්ම දේ තමයි ඔයා business එකක් කරන කෙනෙක් නම් ඔයාගේ business එකට vehicle එකක් ගන්න මේ දවස්වල බලාගෙන ඉන්නවා නම් ඒකට හොඳම තැන තමයි BOC bank එක. ඉතින් ඔයා try කරලා බලන්න BOC leasing එකක් ගන්න. ඉතින් leasing සම්බන්ධව ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපේ comment section එකේ comment කරන්න. අපි ඒවලට answers දෙන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ මේ video එක ගොඩක් වැදගත් කියලා හිතනවා අනිත් අයටත් බලන්න share කරන්න. ලයික් කරන්න. ඒ වගේම අපේ BIFFY YouTube channel එක subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් click කළොත් තමයි ඔයාට මේ වගේ අලුත් update එකක් දාපු ගමන් notification එකක් දෙන්න ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි තවත් මේ වගේ වටිනා video එකකින් BIFFY YouTube channel එකෙන් නැවත හමු වෙමු.